අයිබවන් සුබම සුබ දවසක් වේවා ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩවාසය කරනමයි විශ්වාස කරන සෝමාවතී චෛත්‍ය කියන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධයන් මහත් කරුත්වෙන් වන්දනාමාන කරන සුවිශේෂී ආගමික ස්ථානය හැබැයි හැමෝම වන්දනාමාන කරන මේ සෝමාවතී ස්තූපය සම්බන්ධයෙන් පුරා විද්‍යාඥයන් ඒ වගේම අතීත ග්‍රන්ථවලට අනුව මේ වෙද්දි හෙළි වෙලා තියෙන්නේ ආත්පසින්ම වෙනස් ආందోళනාත්මක කතාවක් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ කාවන්තිස රජතුමා පාලනය කරන කාලයේදී සේරුවාවිල ප්‍රදේශයේ සමීපේ ගිරි අබේ නැමැති රජ කෙනෙක් විසින් සෝමනුවර ප්‍රදේශයට සමීපේ දකුණු දළදා වහන්සේ නිදන් කරමින් සෝමාවතී ස්තූපය නිර්මාණය කරා කියලා අතීත ග්‍රන්ථවල පැහැදිලිවම සඳහන් වෙනවා පුරා විද්‍යාඥයන්ට මේ ස්තූපය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම නිසා වර්තමානයේ වෙද්දී බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන සෝමාවතී පුදු බිමේ ඇති චෛත්‍ය ගිරිබා රජුහා සෝමාදේවිය විසින් බුදුරජාන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කොට ඉදිකරන ලද චෛත්‍ය වහන්සේ කියලයි. හැබැයි ඉතිහාසය ගැන ගවේෂණය කරපු අයගෙන් සහ පැරණි පොත්පත් වලින් ඒ වගේම අතීත සාක්ෂි පිළිබඳ විමසද්දි හෙළි වෙනවා අපි වන්දනාමාන කරන මේ සෝමාවතී දාගැබ ඇත්තම සෝමාවතී දාගැබ නෙවෙයි කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදිහට කොහොමද කිසිම සාක්ෂියක් නැතුව මේ දේවල් ඔප්පු කරන්න කියන කතාව. හැබැයි අපි අද සූදානම් වෙන්නේ පුරා විද්‍යාඥයන් ඒ වගේම අතීත ග්‍රන්ථවලත් සඳහන් වෙන ඒ සුවිශේෂී සාක්ෂි සමග වර්තමානයේ සෝමාවතී මහසෑ ලෙස නම් කර ඇති දාගැබ ඇත්තම සෝමාවතී දාගැබ නෙවෙයි කියලා ඔයාලට ඔප්පු කරන්න. පුරා විද්‍යා විෂය පිළිබඳ මනා දැනුමක් තියෙන ඒ වගේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උගතෙක් ලෙස පිළිගන්නා මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා 1954 වර්ෂයේදී පරීක්ෂණ වාර්තාවක් කරහා හරි අපූරු කතාවක් ප්‍රකාශයට පත් කළා. සෝමාවතී චෛත්‍ය අසලින් තුන්වැනි සියවසට අයත් සෙල්ලිපියක් සහිත ගල්පූරුවක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ සෙල්ලිපියේ සෝමාවතී චෛත්‍ය තුළ දළදා වහන්සේ නමක් වැඩවාසය කරනවා කියන කිසිම සටහනක් අනාවරණය වෙලා නැහැ. මේ ස්ථානය එවැනි සුවිශේෂී ස්ථානයක් නම් අනිවාර්යෙන්ම මේ ගල්පූරුව තුළ ඒ සම්බන්ධයෙන් කිසියම් හෝ සටහනක් තියෙන්න ඕනේ නේද කියන එක ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමියන් ප්‍රකාශ කරන විදිහට වර්තමාන සෝමාවතී විහාරය තුළ දකුණු දළදා වහන්සේ නමක් වැඩවාසය කරන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රකාශයට අනුව ක්‍රිස්තු වර්ෂ 921 අතර කාලය තුළ මහා දාඩික මහානාග රජුගේ කාලයට අයත් ලිපියක නකලනම් කුමාරයෙක් විසින් මේ ස්ථානයේ ආරාමයක් ඉදිකරවා එය ප්‍රාචීන නාගාරාමය නමින් නම් කරලා තියෙනවා. හැබැයි මේ ස්ථානය තුළම සෝමාදේවිය සෝමාවතී චෛත්‍ය විහාරයේ ඉදිකලා නම් එය සියවස් දෙකක් ගත වෙන්නටත් පෙර ප්‍රාචීන නාගාරාමය යන නමින් නම් කරන්න හෝ සෝමාවතී කියන නම වෙනස් කිරීමට කිසිම හේතුවක් නැහැ කියලයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසාම ඓතිහාසික කරුණු මත මේ ස්ථානය නියම සෝමාවතී චෛත්‍ය රාජයන් වහන්සේ වැඩවාසය කරන ස්ථානය නෙවෙයි කියන මතය පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ කතාවත් එක්ක බැඳිච්ච තවත් ප්‍රධානම සාක්ෂියක් තමයි දකුණු දළදා වහන්සේ නිදන් කර ගිරිබා රජු සහ සෝමාදේවිය විසින් ඉදිකරන ලද සෝමාවතී දාගැබ ක්‍රිස්තු පූර්ව 2 සියවසේ තමයි ඉදිකරලා තියෙන්නේ. හැබැයි මේ ස්ථානෙම නකල කුමරු විසින් ක්‍රිස්තු වර්ෂ 1 සියවසේ දාගැබක් නිර්මාණය කරලා තියෙනවා කියලා සෙල්ලිපිවල සඳහන් වෙනවා. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1 සියවසේ ඒ ආකාරයෙන් ඉදිකරපු දාගැබ ආයමත් සරයක් විනාශ කොට සෝමාදේවිය විසින් දකුණු දළදා වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකලා කියලා කිසිසේත්ම පිළිගන්නට බෑ කියලා පුරා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කරනවා. සෝමාවතී චෛත්‍ය විදියට සලකන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි විහාරයක් අසලින් හම්බවෙච්ච සෙල්ලිපියක පැහැදිලිවම සඳහන් වෙනවා මේ විහාරය නකල කුමරු තනු ප්‍රාචීන නාගාරාමයේ විහාරය කියන දේ. ඒ අතීත සාක්ෂියත් එක්කම ප්‍රාචීන නාගාරාම විහාරය විදියට හඳුන්වන මේ ස්ථානය සෝමාවතී විහාරය විදියට අපිට පිළිගන්න පුළුවන් පැහැදිලි සාක්ෂියක් හම්බ වෙලා නැහැ. ඒ වගේම පාලි ධාතු වංශය, සිංහල ධාතු වංශය,
ජිනකාල මාලි වැනි ඓතිහාසික අභිලේඛනයන්වල සඳහන් වෙන වාර්තාවලට අනුව ගැමුණු කුමාරයා එක්ක ඇති වෙච්ච විවාදයකින් පස්සේ ක්‍රිස්තු පූර්ව 2 සියවසේ වාසය කළ ප්‍රාදේශීය රජෙක් වෙච්ච ගිරි අබේ රජු ගිරිනුවර අතෑරලා තමන්ගේ බිසව වෙච්ච සෝමාදේවිය සමගින් සේරුනුවර සිව රජු ගාවට එනවා ඊට පස්සේ සේරුවිල කෙරවල තිබ්බ භූමියක ගිරි අබා රජුට සහ සෝමාදේවියට ජීවත් වෙන්න සුදුසු ආකාරයේ නුවරක් ඉදි කරනවා මේනුවරට නුතුරුව භික්ෂුන් වහන්සේලා සැට නමක් සමග මහින්ද නැමැති ස්වාමින් වහන්සේ නමක් වැඩ වාසය කරලා තියෙනවා ඒ කාල සීමාවේ සෝමනුවර සමීපයේ දාගැබක් නිර්මාණය කරනවා අනතුරුව කාවන්තිස්ස රජතුමාගේ රජතවස මහින්ද නැමැති මේ තෙරුන් නාගලෝකයට ගිහින් බුදුරජාන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩම වාගෙන ඇවිත් ගිරි අබේ රජුගේ ඇරයුමින් මේ සෝමනුවර සමීපයේ කර වූ දාගැබේ තැන්පත් කරවනවා ඒ ආකාරයෙන් දකුණු දළදා වහන්සේ නිදන් කළ දාගැබ සහිත විහාරය සෝමාදේවියගේ නාමයෙන් සෝමාවතිය විහාරය නමින් නම් කරලා තියෙනවා පුරා විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට සෝමාවතී විහාරයේ ඉදි කරන්නට ඕනේ ගිරි අබේ රජතුමා වැඩ වාසය කරපු සෝමනුවර සමීපයට වෙන්න සෝමනුවර පිහිටලා තියෙන්නේ සේරුනම් විලේ කෙළවරක හැබැයි වර්තමානයේ සෝමාවතියේ ඇසලකන විහාරය සේරුවිලේ ඉඳන් කෙලින්ම බැලුවාම කිලෝමීටර් 35කට වඩා දුරකින් තමයි පිහිටලා තියෙන්නේ ඒ නිසාම සෝමාවතී විහාරය වර්තමානයේ සෝමාවතිය ලෙස සැලකෙන විහාරය නොවන බව මේ දුර ප්‍රමාණ වලින්ම තහවුරු වෙලා අවසන් මේ අමතරව අද වෙන විට සෝමාවතී චෛත්‍ය විදිහට පිළිගන්න ස්ථානය තුල සෝමාවතී චෛත්‍ය ස්ථාපනය කළ නොමැති බවට CW නිකලස් මහතා කරුණු දක්වලා තියෙනවා ඒ වගේම එතුමාගේ අදහස් වලට අනුව සෙනරත් පරණ විදන මහත්මයා සඳහන් කරලා තියෙන්නේ ධාතු වංශයට අනුව සෝමාවතිය රුහුණු රට පිහිටි චෛත්‍යයක් විදිහට තියෙන්න ඕනි කියලා. නමුත් වර්තමානයේ වන විට සෝමාවතිය නමින් හඳුන්වන මේ චෛත්‍ය රජ රට පිහිටලා තිබීමත් එක්ක ධාතු වංශයට අනුව දකුණු දළදා වහන්සේ නිදන් කළ සෝමාවතී චෛත්‍ය වර්තමානයේ අපි වැඳුම් පිදුම් කරන ස්ථානය නොවන බවට පැහැදිලියි. ඉතින් වර්තමානයේ අපි වන්දනාමාන කරන්නේ සැබෑ සෝමාවතී චෛත්‍යයට නොවේ නම් බුදුරජාන් වහන්සේගේ දකුණු දළදා ස්තූපය ඇත්තටම පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක සම්බන්ධයෙන් ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් වංශ කතාවල සියලු සාධක සැලකිල්ලට ගත්තට පස්සේ පෙනියන්නේ සේරුවිල ලලාට ධාතු ස්තූපයේ ඉඳන් කිලෝමීටර් 5ක පමණ වපසරියක් ඇතුළත සේරුනම් විලේ වෙනත් කෙළවරක මේ ස්ථානය පිහිටලා තියෙන්න ඕනේ කියලයි. ඒ අනුව භූවිද්‍යාත්මක සාධක සියල්ල සංසන්දනය කරද්දී ඒ අදාළ ස්ථානයේ නටබුන් වී ගිය එක් විශාල ස්තූපයක සලකුණු හොයාගෙන තියෙනවා. විශේෂම දේ තමයි මේ ස්තූපය හැර මේ භූමි වපසරිය තුල වෙනත් පෞරාණික කිසිම ස්තූපයක් නැහැ. මේ ස්ථානය තෝපූර්ණම් මුස්ලිම් ගම්මානයේ මායිම් වෙලා තියෙන විල්ගම් විහාර නමින් හැඳින්වෙන නටබුන් වූ පෞරාණික ස්තූපයක්. මෙතෙක් සිද්ධ කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට විල්ගම් විහාර ඓතිහාසික සෝමාවතී චෛත්‍ය විදිහට වර්තමානයේ හඳුනාගෙන තියෙනවා. දකුණු දළදා චෛත්‍ය එහෙමත් නැත්නම් සෝමාවතී චෛත්‍ය ඉදිවන්නේ මුලින්ම අපි කිව්වා වගේ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය සමය එහෙමත් නැත්නම් ක්‍රිස්තු පූර්ව 2 සියවසේදී. ඉතින් මේ විල්ගම් විහාර චෛත්‍යයේ පුරාවිද්‍යා කැටයම් වලදී ක්‍රිස්තු පූර්ව 2 සියවසට අදාළ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් සෑයක් ගර්භයෙන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඒ යුගයට අයත් චෛත්‍යවල පවතින ශෛලමය ලක්ෂණ මේ තුලින් හොයා ගන්නට පුරා විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විල්ගම් විහෙර පිහිටලා තියෙන තෝපූර්ණ මුස්ලිම් ගම්මානයේ මුලින්ම සෝමපුර විදියට හඳුන්වලා ජනතාවගේ උච්චාරණයත් එක්ක පසුකාලීනව තෝපූර් ගම්මානයේ විදියට පරිණාමය වෙලා තියෙනවා කියලා වාග් විද්‍යාඥයන් සඳහන් කරනවා. මේ කරුණු මත පදනම්ව බැලුවහම අපිට පිළිගන්නට වෙනවා වර්තමානයේ අපි වන්දනාමාන කරන්නේ සැබෑ සෝමාවතී චෛත්‍යයට නෙවෙයි කියලා. මේ ගැන ඔබට හිතන දේ අපිට කියන්න. අදට අපි ඔබින් සමු ගන්නම්. ඔබට සුබම සුබ දවසක්. Sir.